හතර වන පාඩම අන්‍යුම් හසයෝ අයිබුවන් උදේ අපි කවුරුවර කෙනෙක් මුණ ගැහුණම ඉස්සලම අන්‍යුම් හසයෝ කියලා කියනවා. ඊට පස්සේ අනිත් කෙනත් අන්‍යුම් හසයෝ කියලා කියනවා. සිංහලෙන් නම් අයිබුවන් වගේ අදහස. ඊට පස්සේ අතට අත හිමු දීලා හඳුන ගන්නවා. මන්නාසෝ පන්ගස්සම් නිදා. ඊට සනිත් එක්කෙනා කියනවා නේ මන්නාසෝ පන්ගස්සම් නිදා. ඊට පස්සේ මේ දෙන්න මේ වැඩ ඉවරලා සමුගද්දි අවසානට කියනවා මෙයා යන්න යද්දි හොඳින් යන්න අන්‍යුන්ගේ කසේයෝ. ඊට පස්සේ අනිත් එක්කෙනා කියනවා මෙයාට හොඳින් ඉන්න කියලා අන්‍යුන්ගේ කෙසේයෝ. මෙතන වෙලා තියෙන්නේ කදා යන්න කියනවා. යනවාට කියනවා අපි කදා කියලා. මේකේ දායියත් වෙලා සේයෝ ව්‍යාකරණේ ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට කරුණාවෙන් මෙයාට විධානයක් වගේ තමයි දෙන්නේ හොඳින් යන්න කසේයෝ කියලා කියනවා. මෙතන හොඳින් ඉන්න කියලා තියෙනවා. මෙතන වෙන්නේ ඉන්නවා තියෙනවට අපි කියනවා ඉත්ත කියලා. මීට අමතරව මේක සාමාන්‍ය විදිය ගෞරවයෙන් අපි කියනවා කෙසිදා. කෙසිදා කියන්නේ ගෞරවයෙන් ඉන්නවට කියන වචනය. එතකොට මේකේ දායුවත් වෙලා සේයෝ කියන ව්‍යාකරණේ ඇඩ් වෙලා තියෙනවා. එතකොට අන්‍යුන්හි කෙසේයෝ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ දෙන්නට දෙන්න ගෞරවයෙන් තමයි මේ කතා කරන්නේ. ඊළඟට කෙනෙකුට ස්තුති කරද්දී ස්තුතිය කියන්න අපි පාවිච්චි කරන්නේ කම්සහම් නිදා කියලා කියනවා. ඊළඟට අනිත් කෙනා කියනවා අනේක සුළු දෙයක් කියන්න අනියයෝ. ඒක එච්චර දෙයක් නෙමෙයි වගේ අදහසක් තමයි එතන තියෙන්නේ අනියයෝ. ඊළඟට මොකක් හරි දෙයකට සොරි කියන්න උනහම සමාවෙන්න කියලා කියන්න උනහම චේසුන් හම් නිදා කියලා කියනවා. ඊළඟට අනිත් කෙනා කියනවා කමක් නැහැ කියලා ක්වෙන්චනායෝ. ඊළඟට අපි පස්වෙනි පාඩමෙන් හමුවෙමු.